ළමා කාලය කියන්නේ ජීවිතයේ තියෙන සුන්දරම කාලය. ළමා කාලයට තරම් ආමන්ත්‍රණය කරන්න අමාරු සාහිත්‍යාංගයකදී කතා කරන්නට අමාරු විෂයක් නැති තරම්. අපි ළමා කාලයෙන් ඔබට ගියාට පස්සේ ජීවිතේ ගොඩක් දේවල් එකතු වෙලා පොත්පත් කියවලා ජීවිත පරිඥාණය ලබලා අද්දකීම් ගොඩක් එකතු වෙලා එතකොට අපිට දේවල් පේන්නේ එක එක විදියට එක එක අර්ථකථන වලින්. හැබැයි ළමා කාලය කියන්නේ පිවිතුරුම කාලයක්. ඒ කාලය කියු සැනින් ඇසෙන සැනින් හිතට වැදෙන ගීතයක් මම තෝරගන්නට හිතුවා. කටුවකුලේ කියන ගීතය අපේ ළමා කාලයේ පුබුදු කළ ගීතයක්. ඒ ගීතය ඇහෙන හැම වාරයකම අපිට මතක් වෙන්නට පටන් ගන්නවා අඹයාලුව කියන නවකතාව ඇතුලේ අපේ ජීවිතය අපේ ළමා කාලයේ දියවෙච්ච විදිය. පිදුරු ගොඩවල් ඇතුලේ ඒ පිදුරුත් එක්ක සෙල්ලම් කරපු කාල අපි ඒවයි බූට වැදිලා ඇඟ කසද්දි පවා අපි කියනවා අඹයාලුවොත් මෙහෙම වුණා නේද. ජීවිතේ ගොඩක් දේවල් පහු කරලා ආපහු හැරිලා බලද්දී ළමා කාලය බොහොම විචිත්‍රවත් කරපු අඹයාලුව කියවගෙන යද්දී ඒක ලියන්න ටීබී ඉලංගරත්න කියන ලේඛකයා මොනතරම් සුපහන් මනසකින් සිටින්නට ඇද්ද කියලා හිතෙනවා. දේශපාලනය විසින් විවිධාකාර කාරණා විසින් ටීබී ඉලංගරත්නයන්ගේ දිව්‍ය යම්මාකාරයකින් වෙනස් කළත් ඒ වෙනස්කම් වලට අනුකූල වෙන්නට කලින් ඔහු ඔහුගේ පිවිතුරු හදින් ලියන අඹයාලුව කියන ඒ යෝවුන් නවකතාව, ඊළඟට මඩොල් දූව කියන වික්‍රමසිංහයන්ගේ කතාව, මේ සියල්ලම තුන් යහළු වික්‍රමයේ කුලසේන ෆොන්සේකාගේ, මේ දේවල් අමතක කරලා අපිට අපේ ළමා කාලයෙන් පියමන් කරලා එන්න බෑ. අන්නේ ළමා කාලේ විචිත්‍රවත් කරපු ඒ ළමා කාලේ තියෙන සුන්දරත්වයේ ඒ විදියටම කැටි කරගත්තු ගීතයක්. මේ ගීතය බොහොම ලස්සනට ගායනා කරන්නේ එඩ්වර්ඩ් ජයකොඩි සහෘදයාණන් විසින්. බන්දුල නානායක්කාර වසම් විසින් තමයි මේ පද අපේ පුංචි කාලේ අපිට කැඳලා බොහොම ලස්සන විදියට ලයාන්විතව ඒ පොත ඇතුලේ සැරිසරන ගමන් අපේ ළමා කාලේ විදාරණය කරන්නට අපිට මම් පෙත් පාදන්නේ. මෙහි සංගීතය ගැනත් කතා කරන්නට ඕනේ. ආනන්ද ගමගේගේ තමයි මේ අපූරු සංගීතේ. තැනින් තැනින් දරුවෝ මේ ගීතයේ එක එක කොටස් ගායනා කරනවා එහෙනම්. එඩ්වර්ඩ් ජයකොඩි අපේ ළමා කාලය මතක් කරන ළමයින් විසින් තව කොටසක් ගායනා කරන මේ සියල්ලම එක්තැන් වුණහම අර අඹයාලුවෝ කියන කතාවේ තිබුණු අපූර්වත්වය වගේම මගේ ළමා කාලයේත් මම අතරමං වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මගේ ගීත අතරේ තවමත් මගේ හදවත නතර වෙන ගීතයක් මොකද්ද කියලා කවුරු හරි අහුවොත් ඒකේ පළවෙනි තැනට කිසිම දෙයක් හිතන්නේ නැතුව නම් කරන්න කටුවකුලේ ගීතය අදටත් මම සැදී පැහැදී ඉන්නවා. ඒ තරම් මගේ හිත ඒ කටුවකුලේ ගීතය ඇතුලේ මගේ ළමා කාලයත් එක්ක අතරමං වෙනවා. Oh,
ඔබමයි මිලාන ලෝකේ හසවැලි උයනයි තුඩින් තුඩේ රැව් නැගේ කුරුළු ගී ගායනා කුලින් කුලේ රැති රැතේ duvana pavina තියෙනවා ඇහුවට පස්සේ හිත රිදුම් කන අපි ඒක කෙලිම කිව්වොත් පපුවට පිහියෙන් අනිනවා වගේ කියලා ඒ ගීත ඇහුවට පස්සේ නතර වෙලා අපි ඒ ගීත ගැන හිතනවා හිත රිදුම් දෙති එහෙම ගීතයක් තමයි අඳුරු කුටිය තුල කියන ගීතය ටීම් ජයරත්නත් මේ රිදුම තමන්ගේ ඇඟට අරගෙන ගායනා කරා මේ රිදුමට මහා රිදුමක් තව එකතු කරන කෙනා आचार्य पेमसिरी केमदास शोरे इतुमानन मे महापुलवे दुख तमांगे पुलवे तीन रिद्मे आते केकतु करला ए रिद्मे आपे हदवतर दैनें नट महा विलापे अक्नोकर खनगाटुवा किते इतरुकरा नट समत संगीत अक निर्माणे करला तेना मे गीते लियान्ने आचार्य प्रेमदास श्री अलवत्तयान හැබැයි මේ ගීතය ඔහුගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් නෙවෙයි මේක ප්‍රතිනිර්මාණයක් ඒ කියන්නේ තවත් නිර්මාණයක් ඇසුරෙන් බිහිවුණු නිර්මාණයක් ඔබ දන්නවා මහා කවි රවින්ද්‍රනාත් ටාගෝර් ගැන එතුමාගේ ගීතාංජලිය ගැන අහපු නැති කෙනෙක් නැහැ ලංකාවේ ගීතාංජලිය පරිවර්තනය වෙලා තියෙනවා මං හිතන්නේ 6-7 දෙනෙක් අතින් ඒකෙන් මට කියවන්නට ලැබුණේ කුසුම් දිසානායකයන්ගේ ඊළඟට සුචරිත ගම්ලත් ශූරයන්ගේ එඩ්මන් ජයසූරිය ශූරයන්ගේ ඒ වගේ පොත් කිහිපයක් ඒව ඇතුලේ තියෙනවා අර මහා පොළවේ රිද්මය සහ මේ වැඩ කරන කම්කරුවන්ගේ කඳුළු ගැන ලියවුණු බොහෝ කතා සමහර වෙලාවට අපිට හිතෙන්න පටන් ගන්නවා අපි දෙවියෝ කියන්නේ කාටද කියලා අපි නමස්කාර කරනවා දෙවියන්ට විවිධ විවිධ දේවල් පුද පූජා කරනවා හැබැයි දෙවියෝ ඉන්නේ නොපෙනෙන ලෝකේ නෙවෙයි අපිට මේ පෙනෙන ලෝකේ දහඩිය කඳුළු වගුරන කම්කරුවන් ළඟ මේ කම්කරුවන්ගේ දහඩිය කඳුළු ගාව අපි අපි යුතුයකම ඉෂ්ට කරලා තියෙනවද අපි ඔවුන්ගේ දුක හඳුනනවද මේ කරුණු කාරණා බොහොමයක් අපේ හිතේ තනින් තන නින්නාද වෙන්න ගන්නවා टीएम जयरत्न कीन मे गायक ये लयान्वित भव दुर्भर भव तमंगे कटहांडे आत्मे करगान्ना ये निसाम गीते महाबरक विदियत अपे हदवते तेंपत्तेना उप दान्नो गीतांजली तेनो बहुम लसन तेना पहना कतिंगरां कांतावक गंगा करा गमन करना ये गमन अतर मेद पैल्पतक तमंगे पैल्पत एलिय करगान्न बैरी महलु कांतावक ජීවත්වනවා ඒ කාන්තාව වහනවා ඔබ මේ පහන රැගෙන යන්නේ කොතනටද කියලා අර පහන රැගෙන යන කාන්තාව කියනවා මම දෙවියන් වෙනුවෙන් මේ පහන ගඟේ පාකර හරින්නට අරගෙන යනවා කියලා දෙවියෝ ඉන්නේ කොහේද අර අඳුරු පැල්පතේ ඇවිද ගන්න බැරුව ඉන්න දුබල කාන්තාවට නොදෙන පහන දෙවියන් වෙනුවෙන් ගඟේ පාකරලා හරිනා मे टी एम जयरत्न तमंगे सोबर हंडी आहने आचार्य प्रेमदास श्री अलवत्तगे तमंगे पद अतरट अरगेने मे देवियो कियन दे
अपे हदवते तीयन देयक्त एहेम नैत्तम वंदनामान करला पूजासन मत तीयन्न ओन देयक्त कियन कारणे बहु देवल हितान्नट इतिरि करन हदवत पिरिमदिन रिदुम कन गीतयक् निसा मम मे गीते तोरा गन्नट हितुवा पलंकड़ तुरा हर दैसे पलंकड़।
ප්‍රේමේ වස් කවිය මොකක්ද කියලා කවුරු හරි අහුවත් මේ දවස්වල අපිට අපි හිතන්නේ වස් කවි කියන්නේ මොනවා හරි දෙයක් නොලැබියන් එහෙම නැත්තම් පාවදීමක් මේ වගේ දෙයකට හැබැයි සමහර වස් කවි තියෙනවා එහෙම මුකුත්ම නොවි ශරීර හානියක් කරන්නේ නැතිව පුංචි පුංචි දේවල් මග ඇරලා තමන්ගේ කාරණේ ඉෂ්ට කරගන්න හදන ඒවා එහෙම ප්‍රේමය වෙනුවෙන් ලියවුණු වස් කවියක් මේ දවස්වල බොහොම ජනප්‍රිය ගීතයක් සමන් ලෙනින්ගේ ගායනය සහ නාද සිත්තම දිල්ෂාන් පතිරත්න තමයි මේ අපූරු මේක ඉස්සෙල්ලාම ලියවෙන්නේ කවියක් විදියට මේක ලියන්නේ දිල්ෂාන් පතිරත්න බොහොම පරිස්සමෙන් එයි මම පරිස්සමෙන් කියලා කියන්නේ දිල්ෂාන් පතිරත්න පරිස්සම් වෙනවා වයි මේ වස් කවිය ඇතුලේ කිසිම කෙනෙකුට හානියක් නොවන් ඒ කරන පුංචි හානිය හරි කරන්නේ කපුවට විතරයි මොකද කපුවා තමයි තමන්ගේ ප්‍රේමවන්තියව තව කෙනෙකුට විවාහ කරලා දීලා තමන්ගෙන් ඈත් කරන්න විවිධ විවිධ නූල් සූත්‍ර දාන කෙනා ඒ නිසා කපුවට ආපහු සභාවට නොඑන්න වැඩසලස්සන්න තිල්ෂාන් පතිරත්න මහන්සි ගන්න ඒ හින්දා තමයි කපුවට සරම කැඩෙන්න කියලා කියන්නේ ඒ මදියට ඔහු කියනවා අමතක වෙලා අමුඩි ඇඳලා ඉන්නත් එපා කියලා. සමහර දේවල් තියෙනවා අපිට අයිති කරගන්න ඕන. හැබැයි පුංචි පුංචි බාධක තියෙනවා. මේවට උදව් කරන අය ඉන්නවනේ. ඒක තමයි කියන්නේ මා මණ්ඩිට වෙන වැඩක් වැටියන් කියලා. අයියා වුණත් ලොකුවට මේ ප්‍රේමවන්තයාට කරදරයක් නොකරපු නිසා ඔහුට කියනවා වාහනේ හුලං යන්න කියලා. කරදරයක් නෙවෙයි අත්තම්මට විතරයි පොඩ්ඩක් පොඩි අලකලංචියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ වාත පිත දෙකම කිපෙන්න කියලා ඒතර ඔහු මං හිතන විදියට මේ ගීතය අහද්දි ඒකෙන් අත්තම්මට උනත් ලොකු කරදරයක් නොකරන්න ඇයට තියෙන ලෙඩවලින්ම තමයි මේ ලෙඩේ සමනය කරගන්න කියලා කියන්නේ ලස්සනම තැන මේ ගීතේ මට තේරෙන විදියට මට ලස්සනට පෙනුනට ඉන කෙනාට ලස්සනට පේන්න එපා කියලා. ඔහු කැමති නෑ තමන්ගේ ප්‍රේමවන්තිය ලස්සන නෑ කියලා කියන්නේ. ඒ නිසා කියනවා මට ලස්සන වුණාට ඌට කැතට පෙනියන් කියලා. බොහොම ලස්සනට අර තමන් පටන් ගන්න ආකෘතිය ඒ විදියටම අරගෙන යනවා පෙනියන් කැඩියන් ඒ වගේ වචනවල රිද්මය රකින්න. ඉතා අපූරු ප්‍රේමේ වස් කවියක් බොහොම ලස්සන නාද සිත්තමක් එක්ක අපිට දායාද වෙනවා ඒ වගේම මට ඔබට මේ කාරණේ කියන්නට මොහොනේ වත්මන් පරම්පරාව ගැන බොහෝ අය කියන්නේ හරි අඩුක් සේරුවකින් බලන්නේ හැබැයි මේ පරම්පරාවේ නැගිටලා එන තරු කිහිපයක් තියෙනවා කඩන් වැටෙන තරු නෙවෙයි මේවා බොහොම ලස්සනට එළිය දෙන තරු සමන් ලෙනින් කියන්නේ එහෙම තරුවක් දිල්ෂාන් පතිරත්නත් එහෙමයි ප්‍රේමේ වස් කවිය කියලා ඔහු තමන්ගේ හිතේ තියෙන මේ ආදරය සහ තමන්ගේ ප්‍රේමවන්තිය රැකගන්න බොහෝම සුන්දරව කරන ආයාචනයක් වස් කවියක් කිව්වට හරියට ඔහුගේ ජීවිතය අතින් බැලුවම සෙත් කවියක් වගේ තේකට සීනි වෙනුවට කලපුලුණු හැන්දක්ම වැටියා දුන්නු තේ එකට සීනි වෙනුවට කලපුලුණු හැන්දක්ම වැටියා ආයුබෝවන් කියන මොහොතේ බුලත් හේපුව බිම පෙරලියන් කොයිතරම් ලස්සන වුණත් මට ඌට මහ වස කැතට පෙනියා කොයිතරම් ලස්සන වුණත් ඌට මහ වස කැතට පෙනියා පරපුරේ පම්පෝරි දොඩවන අම්මගේ කට වචන ගිලියන්
කැප හැදිලා ආතම්මට වාත පිට තරගයට කිපියන් අයියා පණ්ඩිතයා වෙලාවට නොඑන්නට වාහනේ කැඩියන් නොකල හින්දා වැරද්දක් මට තාත්තට වෙන වැඩක් වැටියන් මකුළු දැල් නැන්දම්ම දැසට කිතුල් මල් වාගේම පෙනියන් නොහොබිනාහරුපයක් කියවි කාගේ හරි හිත තදට රිදියන් මගුල එහෙනම් තීන්දුයි දැන් කීවොතින් හොර කපුවා එසැනින් අලුත් නෑකන් සබා මැන්දේ අනේ ඕකගේ සරම කැඩියන් අම්මගේ කට වචන ගිලියන් තාත්තට වෙන වැඩක් වැටියන් කාගේ හරි හිත තදට රිදියන් අනේ ඕකගේ සරම කැඩියන් මොකක් හරි හේතුවක් හින්දා අමුඩේ අමතක වෙලා තිබියන් දුන්නු තේකට සීනි වෙනුවට කලපු ලුණු හැන්දක්ම වැටියා ආයුබෝවන් කියන මොහොතේ උලක් හෙප්පුව බිම පෙරලියා කොයිතරං ලස්සන වුනත් මට ඌට මහ වස කැතට පෙනියා කොයිතරං ලස්සන වුනත් ඌට මහ වස කැතට පෙනියා කොයිතරං ලස්සන වුනත් මට ඌට මහ වස කැතට පෙනියා ආදරේ කියන්නේ මොකද්ද එහෙමත් නැත්නම් ප්‍රේමය බොහෝ දෙනෙක් උත්තර දේවි මගේ කර ගැනීම කියලා හැබැයි ආදරේ කියන්නේ අතහැරීම අතහැරීම ඇතුලේ තමන්ගේ කියලා බදා ගැනීම ඇතුලේ ආදරේ පලා යනවා ආදරේ වියෝව බොහොම ලස්සනට ලියවිච්ච ගීතයක් තියෙනවා ඒ ගීතේ ඇතුළේ ඉන්නේ බෝසත් පෙම්වතෙක් ඒ පෙම්වතා තමන්ගේ පෙම්වතිය වතාරින්නේ පෙම්වතියගේ අනාගතය වෙනුවෙන් බොහෝ දිනෙකට උසස් පෙළ කරන කාලේ හීනයක් තියෙනවා ඒ හීනේ තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යන්නේ අවුරුද්ද එක කාලෙක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මලින් වැහෙනවා රොබරෝසියා මල් යාය යටින් මල් වලට රිදෙයි කියලා බයෙන් පය තියෙන බොහෝ දිනෙක මානවක මානවිකාව පේරාදෙණිය විශ්වවිද්‍යාලේ ඉන්නවා කහපාට පුංචි මල් වලින් මුළු විශ්වවිද්‍යාලයම වැහිලා යනවා මහා සුන්දර පරිසරයක් මේක ලංකාවේද කියලා හිතෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්න බොහෝ දෙනෙක් රසවතුන් රසකාමීන් මේ මල් පිපෙන කාලෙට රැට එකට දෙකට තමන්ගේ හොස්ටල් වලින් එහෙම නැත්නම් බෝඩින් වලින් ඇවිල්ලා මේ මල් දිහා බලාගෙන ඉන්නවා රොබරෝසියා මල කරකැවිලා වැටෙන හැටි බිමට ඔබ දැකලා ඇති සමහරුන්ට ඒව කවිපද වෙලා තියෙනවා සමහරුන්ට ගී පද වෙලා තියෙන. ඒ විතරක් නෙවෙයි ඒ සුමුදු සිව්මැලි මල පාගන්නට බයේ ඒ මල් අතරින් හිමි හිමින් ඇවිදින පුංචි පොදවැස්සට තමන්ගේ කුඩේ යටට තමන්ගේ පෙම්වතා හෝ පෙම්වතිය එක්ක මුමුණ මුමුණ යන පෙම්වතුන් බහුතරයක් ඉන්නව පේරාදෙණිය. ධම්මික බණ්ඩාර කියන පද රචකයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක් නෙවෙයි. ඔහු මං දන්න තරමින් කොළඹ සරසවි. නමුත් ඔහු යනවා පේරාදෙණියට. යන්නේ මල් පිපෙන හැටි බලන්න. ඒ මල්වල කතන්දරය ගැන බලන්න. ඔහු හොස්ටල් එකෙන් එළියට ඇවිල්ලා බලන් ඉන්නවා හඳ පායගෙන එද්දි මේ මල් පිපෙන්නේ කොහොමද? මේ මල් මිලින වෙන්නේ කොහොමද කියලා. ඔහුට ඈතින් පේනවා පෙම් යුවලක් තමන්ගේ කුඩේ යටින් පෙම්බස් මුමුණ මුමුණ යන හැටි. ඒ අතරේ ඔහු දකිනවා එක් තරුණියක් තනියෙන් කුඩේ ඉහළගෙන මේ මල් මාවතේ ගමන් කරනවා. ඒ ගමන් කරද්දී ඇගේ හිතේ ඇති වුණු සිතුවිලි මොනවද?
මෙන්න මේවා තමයි ඔහුගේ කවියට පාදක වෙන්නේ. ඔහුම කියන විදිහට මේ කවිය කාලයක් යනකම් ගීතයක් බවට පත් වෙන්නේ නැහැ. එක දවසක් ඔහු මහපාරේ හිටගෙන ඉන්නකොට වාහනයක් ඇවිත් නතර කරන වෑන් එකක්. ඒකෙන් එක්තරා තරුණයෙක් බැහැලා එනවා බිමට. ඇවිත් අහනවා ධම්මික බණ්ඩාර සහෘදයාගෙන් සර්ට මාව අඳුරන්න පුළුවන්ද කියලා. ඔහු කියනවා මට එච්චර නිච්චි නෑ කියලා. ඊට පස්සේ ඒ තරුණයා කියනවා සර්ට මතකද මම පාසල් යන කාලේ මගේ පෙම්වතියත් එක්ක එක බත් කොලේ ඔතාගෙන ආපු කෙහෙල් කොලේ ඔතාගෙන ආපු බත් එක කද්දි සර් බලාගෙන ගියා. එතකොට කෝ ඒ පෙම්වති ධම්මික බණ්ඩාර අහනා. එයා කැම්පස් ගියා සර්. එතකොට ධම්මික බණ්ඩාර නැවතත් අහනා. මම එයාගේ අනාගතේ වෙනුවෙන් මම යගින් අයින් වුණා සර්. එහෙම කරන්නේ කොහොමද? එහෙම කරන්න ඕනේ නැහනේ. එයා කැමති වුණාද? ධම්මික බණ්ඩාර අහනවා. හැබැයි ඒ තරුණයා දෙනවා බෝසත් පිළිතුරක්. මම ඉන්න තැන එක්ක මම ඉන්න ප්‍රශ්න එක්ක මම එයා වගේ දීප්තිමත් අනාගතයක් තියෙන කෙල්ලෙක්ගේ ජීවිතේ අඳුරු කරන්න ඕනේ නැහැ කියලා හිතුවා සර්. මම බලෙන් අයින් වුණා කියලා. අන්න එතන තමයි ප්‍රේමය තියෙන්නේ. ප්‍රේමය තියෙන්නේ අල්ල ගන්න තැන නෙවෙයි. ප්‍රේමය තියෙන්නේ යන්න දෙන තැන. මානුදකින ඒ පුරේ
සිත කියන්නේ විරාමයක් නොලබන සංචාරකයෙක්. නිනව් නැතුව හැමතැනම යන සිත සමහර වෙලාවට අපිට හිතෙනවා අපේ සිත පාලනය කරගන්නට බැරිද කියලා. ඒකයි විරාමයක් නොලබන සංචාරකයෙක් කියන්නේ. අපේ සිතේ තියෙන කොටස් දෙකක් උඩුසිත සහ යටිසිත කියලා. උඩුසිතෙන් අපි කරන බොහෝ දේවල් යටිසිත සමහර වෙලාවට ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා. ඒත් යටිසිතෙන් දෙන සියලුම ඇනවුම් අපි බලාගන්නේ නැහැ. බාරගන්නේ නැහැ. නමුත් ඒ දේවල් එක්ක අපේ හිත හැප්පෙනවා. ඒක ඇතුලේ අපි අපිවම හොයන්න පටන් ගන්නවා. ඒත් කවදාවත් අපිට හම්බෙන්නේ නැති දේ තමයි අපිට අපිවම හමුවීම. මට මම හමුවීම. මට මම හමුණු තැන තමයි අපේ සංසාරයේ කෙලවර. සේනක බටගොඩ කියන නිර්මාණවේදියා ගැන අපේ අවධානය යොමු වුණා අඩුයි කියලා මටම මං ගැන සමහර ලාවට අපේ විචාර කලාව ගැන යම්කිසි කනගාටුවක් ඇති වෙනවා. ඒ තරම් මොහු අපිට මග ඇරුණා කියලා හිතෙනවා. ඔහුව ආදරයෙන් මතක් කරන්නත් එක්කයි අද මම මේ ගීතේ තෝරගන්නට හිතුවේ. ගිනියම් ඉර සීතල සඳ මේ දේවල් ඔක්කොම අපි අත්විඳිනවා. අපේ ජීවිතේ මේවා එක එක වෙලාවල් වලට විසරණය වෙවි තියෙනවා. හැබැයි මේ දේවල් වින්දට අපිට මේ දේවල් ලියා ගන්න බැරි වෙලා තියෙනවා. සමහර වෙලාවට හිමිවීම ඇතුලේ අහිමිවීම තියෙනවා. අහිමිවීම ඇතුලේ හිමිවීම තියෙන අවස්ථා තියෙනවා. මේ දේවල් නිර්මාණකරුව තේරුම් ගන්න සේනක බටකොඩ කියන්නේ අන්න එහෙම අපේ හදවත කියවාගත්ත පද රචකෙක් ගායකෙක් නාද සිත්තම් කරුවෙක්. ඒ නිසා අපි කවුරුද කියන මේ අපූරු ගීතය තෝරා ගන්නට සිතුවා වායු කණ්ඩායමත් මතක් කරන ගමම්ම. විතිරුණු සිතුවිලි ගිය බුබුලේ නලියන පෙන කැටි වාගේ නැතිව සුද කලාවේ තනි වී සිටියම සිහින ආකරේක වැටුණා වාගේ නිමත් නැ මොහොතින් මොහොතට ගෙවෙන කාලය දැනෙනවා කාටත් එක විදිහට ගිනියම් ඉර සඳ සිසි මොහොතින් මොහොතට ගෙවෙන කාලය
අනුරාධපුර පොළොන්නරුව පැත්තේ යන අපිට විවිධාකාර පිළිම පේන. සමහර වෙලාවට අපි අත් බැඳගෙන බොහෝ පිළිම දිහා බලාගෙන ඉන්න. සමාධි පිළිමය කියන්නේ එහෙම එකක්. හිත සංසුන් කරන නිවන පිළිමයක්. හැබැයි මේ පිළිම ඇතුලේ තියෙන කතන්දරය පිළිම තරම්ම සුන්දරවත් එහෙම නැත්නම් පිළිම තරම්ම හිත නිවන්නේවත් නැහැ. බොහෝ අයට මේ පිටුපස කතන්දර අහුවෙන්නේ නැහැ. නමුත් ඒ පිටිපස කතන්දර ඇතුලේ තියෙන කඳුළු කතා අහුවෙන කවියන් ඉන්නවා ඉඳලා හිටලා. එහෙම කවියෙක් තමයි රජී වසන්ත වේල්ගම කියන්නේ. රජී අතින් ලියවෙනවා හරි අපූර්ව කවියක්. ඒ කවිය ඇතුලේ තියෙනවා සියුම් තුඩකින් ගල් කුඩු ඉවත් කර කර බොහොම අපූර්වට රුවක් පාදා ගන්නා ගලකින් රුවක් පාදා ගන්නා ඒ නිර්මාණකරුවාගේ ආත්මය අපට පිළිමේ නොපෙනෙන මහා බරක් ඒ නිර්මාණකරුවාගේ ආත්මය ඇතුලෙන් ඇහෙනවා ගොඩක් මේ වගේ කතා අපිට මග ඇරිලා තියෙනවා අපි දකින්නේ ලස්සන సౌందర్య ඇහැරවටන බව ඒ පදවල තියෙන සුමීරි බව ඒවා විතරයි හැබැයි ඒවා බිහි වෙන්න කඳුළු කඳුළු කරපු කඳුළු කවිකම් කරපු අය වගේම ඒ කඳුළු වලට දායක වුණු අයත් ඉන්නවා ඒ අයට කරන උපහාර ගීයක් වගේ ගීයක් තමයි මම දැන් තෝරා ගන්නට සිතුවේ තරම් සියුමැලිද කලුග හිතන්නටවත් බැරි නිසා මම ගියා අවකන බුදුන්ට දැස් දුන් මිනිසා සොයා දැස් දුන් මිනිසා සොයා ලාවැවලන ඉලුක් හෙවනක මැටි පිලක පැදුරක් ගෙලා රිදුම් පිරිමදිමින් මලයි ඔහු මැරෙන ඉපදෙන රළදිලා මැරෙන ඉපදෙන දැස් දුන් මිනිසා සොයා
जीवते विविध ऋतु तेना हेमंत काले शिशिर काले वत्सान मे वगे अभी हेमोम बलागे अपे जीवते वसंत का जीवते एकेक काल वकवाणु पहुकरगे नेद्दी इव एकेक मीरट देनेनव एक नमुत यौवने तरम वटिन यौवने तरम अपि कुल्मात्करन चमत्कार करन अवधियाक ने ए अवधि अपि हेमोगेम बलापुरुत्व प्रेमय प्रेमेन हित लसनोनु चमत्कार नोनु तरुणेके तमंगे सित चमत्कारें पुरवन्नट समत्वेच्च तरुणियकगे आगमने गैन कियविच्च बोहोम लसन सिंधुवक् तियेनवा महाचार्य सनत नंदसिरि तमयि मे गीते गायना करन्ने मे सुमेरु पद संघटनय पद लियन्ने कुलरत्न आर्यवंश मे तिदिनागे एकत्वेन तरुणेगे सिते हरि लसनट गोडनगिन प्रेमे चमत्कारय मिहिरियाव बहुम लसनट अपट दैनट सलस्वन प्रेमिकाने भावनावाक् हित निवन भावनावाक् खतरक मिरीदीय होयागेन यान मिरीदीय बलागेन सिहिल दिय लबेवियाय किल हितन हेबई एत्तटम सिहिल दिय लबुनहाम लबेन सोमनस दैनन देयाक् तमाय प्रेमिकाने खतरट वटुनु सिसिल दिय बिंदाक् वागे मे सेरम अपट दैनवा अर तरुणयागे हदवत मे प्रेमें चमत्कार वेच्च विधिय गैन कुलरत्न आर्यवंशयान करन मे अपूर्व पद ऐतुले प्रेमय कियान्ने जीविते निवन तनक बव नैवत नैवतत् पसक् करन ए निसा मम मे गीते थोरा गन्नट हेतुवा ओबटत् प्रेमय अनिवार्यन्म जीविते एक तनकदि दैनेनवा ए दैनेन तनदि एक कोच्चर चमत्कारद कोई तरम मिहिरिद केला हितन वार्यक् पासा මේ සින්දුව අපිට මතක් වෙනවා ओबसी दौलत से मावी
වසන්තයක් වී ආවේ මේ ප්‍රථම වසන්තයයි දිවි අරණි මදුමල් පිපේ